අලුතෙන් ඉන්න අපේ තරුණ පරම්පරාවට සහ පාරම්පරිකවම UMP වල එල්ලිලා ඉඳලා ඒගොල්ලොන්ගේ ආණ්ඩුවක් යහපාලනය කියලා හරි මොනවා හරි කරලා පටන් අරගත්තා. ඉතින් පටන් අරගෙන වැඩක් නොවුණා කියලා සමහරලාට කලකිරිලා පැත්තකටලා ඉන්න පිරිසකුත් ඉන්නවා. මං හිතන්නේ වෙනසක් කරන්න කියලා ඔය පාවෙන ඡන්ද කියලා කියන්නේ. දැන් ඔය පාවෙන ඡන්ද ගොඩක් ලාට පාවෙලා එපා වෙලා ගිහිල්ලා පැත්තකට වෙලා කොන් වෙලා ඉන්නවා. මම කියන්නේ ආදරණීය මිතුරනේ, ඒ ඡන්දය එපා වෙලා ගියත් මේ වෙලාවේ එපා කරගන්න එපා. මොකද හේතුව ඔබේ ඡන්දය වටිනවා. ඔබේ ඡන්දය ඔබ නොදා හිටියොත් අපි හිතමු ගෝඨාභය මහත්තයා දෙන්නෙත් නැහැ. අලියා කෙලිය දෙහුලටවත් වෙනත් විදියකටවත් අපි ආපහු 20යි 20 ඇවිල්ලා ඉන්න ශිරිකොතෙන් කිස්සේ කියලා හරි මොකක් හරි අපි දෙන්නේ නැහැ කියලා අපි කොහෙන් හරි ඡන්දේ නොදා හිටියොත් ඔබේ ඡන්දය අපරාධ අපත යනවා. හේතුව ඔබේ ඡන්දය වටිනවා. මොකද හේතුව සිංහල බෞද්ධ ශ්‍රී ලාංකීය කතෝලික මේ රට ගැන හිතන නායකෙක් පත් වෙන්න තියෙන අවස්ථාව මගහැරෙන්න පුළුවන් අවස්ථාවක් මේ. මොකද වෙනත් බලවේග වෙනත් අන්තවාදී තස්තවාදී කණ්ඩායම් සමග අත්වැල් බැඳගෙන ඡන්දකට ඇවිල්ලා තියෙන එහා කඳවුර, ඒ කියන්නේ අලියා නැහැ දැන්. මම හිතන්නේ අලියත් නැති හෙන්නුවක් නැති අලියට පෑගිච්ච ඇද්ගව වගේ ඉන්න සජිත් ඇතුළු කණ්ඩායමත් එක්ක අත්වැල් බැඳගෙන ඇවිල්ලා ඉන්න මේ අන්තවාදී තස්තවාදී කණ්ඩායම ප්‍රබල වුණොත්, ඔවුන් බලයට පත් වුණොත් මේ රටට අත් වෙන ඉරණම අනාගතේ මොකක් වේවිද? ජාතික ගී දෙකක් ඇහිලා නැවි ශ්‍රී ලංකාව. මම හිතන්නේ අනාගතේ ජාතික ගී තුනක් ගැයි. එතකොට ඉඩම් බලතල පොලිස් බලතල වලින් මේවා සීමා වෙන් කරලා දුන්නොත් රටවල් තුනකට මේක කැඩේ. සිංහල දෙමළ අපි ගහගත්තා වගේ සිංහල මුස්ලිම් අපි ගහගනි. අපි දෙගොල්ල තුන්ගොල්ල ගහ නොගත්තත් දෙමළ මුස්ලිමුත් කවදර දවසක මේ කොන් දෙකේ සීමා ප්‍රශ්නෙට ගහගනි. ඒතර අනාගත උතුරු ශ්‍රී ලංකාව, නැගෙන ශ්‍රී ලංකාව, දකුණු ශ්‍රී ලංකාව බිහි වෙන තියෙන අවස්ථාව. ඔබේ ඡන්දය නොදා පැත්තකට කරගත්තොත් මේ බලවේග එකතු වෙලා බලවත් වුණොත් රටට මොනවා වෙයිද? ඒ වගේම තමයි දේශපාලන ආස්ගුණ්ඩු. අපි අරයට දෙන්නෙත් නැහැ, අපි මෙයාට දෙන්නෙත් නැහැ. ඒගොල්ලොත් එකයි මේගොල්ලොත් එකයි කියලා වෙන පිරිසක් ඉනවා. මේගොල්ලොත් පාවෙන ඡන්ද හදවතින් රටට ආදරය කරන ඡන්දවලට වඩා මේ පාවෙන ඡන්ද. ඔබේ ඡන්දය ඒ විදිහට දේශපාලන ආස්ගුණ්ඩුවකට රැවටුනොත් එක කාලයකට එක්කෙනෙක් එනවා, තව කාලයකට තව එක්කෙනෙක් එනවා. එයා කැසිනෝ පෙට්ටියක් එක මාට් වෙනකොට තව කෙනෙක් දානවා. එතකොට CIA නියෝජිතයන් හමුදාවේ තනතුරු දරාගෙන ඇවිල්ලා අද එකපාරට මතුවෙලා වීරයන් බවට පත් වෙනවා. ඔහු වීරයෙක් බවට පත් වෙන්නේ බෝම්බයක් පිපිරෙන්න කලින් හඳුනාගෙන නම් අපිට ඔහු වීරයෙක් වෙන්න තුන. බෝම්බයක් පිපිරලා මිනිස් ජීවිත 300 ගණනක් මැරුණාට පස්සේ 500 ගණනක් අවතැන් වුණාට පස්සේ ඔහු මතුවෙලා වැඩක් නැහැ වීරයෙක් ලෙස. ඔහුව පිළිගන්න බෑ වීරයෙක් විදිහට. එවැනි බලවේග වලට සමහරවිට කලකිරලා යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා එක ගොඩකට සිංහල බෞද්ධ කතෝලික ඡන්ද එකතු වුණොත් අනිත් පැත්තෙන් අන්තවාදී තස්තවාදීන් සමග එකතු වෙන කට්ටිය බලවත් වුණොත් රටට ආදරය කරන, ජාතියට ආදරය කරන, හැඟීමක් තියෙන රණවිරුවට ආදරය කරන නායකයෝ ටික යම් කිසි විදියකින් අඩු වුණොත්, කොන් වුණොත්, පැත්තකට වුණොත් රටට වෙන අනාගත භයානක තත්ත්වය කුමක් වෙයිද? ඒ හින්දා ඔබේ ඡන්දය විසිකරන්නත් එපා, මුළු කොලේටම කතර ගහන්නත් එපා. රටට ආදරය කරන රණවිරුවට ආදරය කරන මහපාර රණවිරුවව හිඟන්නේක් වගේ රස්තියාදු නොකරන නායකෙක් රණවිරුවෙක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ රණවිරුවව මේ අපේ රට ගැන හිතන නායකයා යමක් කරපු නායකයව පත් කරගන්න උත්සාහ කරන්න. එදා ගෝල්පේස් පිටියේදී ඇවිල්ලා අපි දැක්කා යම්කිසි පිරිසක් ඇවිල්ලා එදත් හුරේ දැම්මා සජිත්තාව කියලා. ඔවුන් දැනගෙන හිටියේ නෑ. එදා ඒගොල්ලෝ බැලුවේ මේ අලියට කෙලිය රණිය කියන චිත්‍රපටියවත්, රටට ගෙලින සජිය කියන චිත්‍රපටියවත් කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ. ඒකයි එදා හුරේ දැම්මේ. ඉතින් මේ ආදරණීය අම්මේ තාත්තේ අයියාගේ නංගි මල්ලි බුදු මහත්තයෝ ඕගොල්ලෝ මේ රැවටිලා ඉන්නේ මේ ඔන්න ඔය කියපු චිත්‍රපටි දෙකට. Breaking Dr. Kee.